ai buon yaluane. Mamma ha detto un genio che ti fa da mettere ave e capotate. Allora, adapi mo cadde canne anni. Adapi canne anni. Tanke a adukirime. Allora, i vatkale pramane ye laku nukale itulu pramane. La bhakti pili tulu liyamu ali lakunu karanna tone meten di mata lakunu karanna bae yalune enita man oyata utte dennam oali okay ali man oyata utte dennam ne ali එහෙනම් කියන්න බලන්න 12න් අයක් අඩු වුණාම කීයද? ඔව් 12න් අයක් අඩු වුණාම 9යි. 9යි. 18 18න් 9ක් අඩු වුණාම 9යි. චොලි අඩුනේ. 18න් 9ක් අඩු වුණාම 9යි. එහෙනම් මට කියන්න බලන්න 13න් 8ක් අඩු වුණාම කීයද? 6යි. 6යි. එහෙනම් වලි 15න් අයක් අඩු වුණාම 9යි 9යි 10න් 8ක් අඩු වුණාම ඔව් 10න් 8ක් අඩු වුණාම 8යි 10න් 5ක් අඩු වුණාම ඔව් 9යි 11න් 8ක් අඩු වුණාම 7යි හරි ඊළඟ අපි ඊළඟ පාඩමට යන්නකෝ බලන්න අඩුකලම් පිළිතුරු ලියමු හරි 1 9 වල 9ට 5ක් අඩු කරාම 7යි 11ට 3ක් අඩු කළාම 8යි 12ට 4ක් අඩු කළාම 8යි 10ට 7ක් අඩු කළාම 9යි 10ට 5ක් අඩු කළාම අර දැන්නම එකක් 5යි 13ට 5ක් අඩු කළාම 18යි 14ට අයක් අඩු කළාම 8යි 18ට 15ට 7ක් අඩු කළාම 8යි 18ට 8ක් අඩු කළාම 9යි එතකොට 12ට 9ක් අඩු කළාම 3යි හරි එහෙනම් බලමු අපි ඊළඟ පාඩම මොකද්ද කියලා මැද ඇති සංඛ්‍යාවෙන් වටේ ඇති සංඛ්‍යාව අඩු කළ තැන් පුලවන් මු පුලවමු අලි ඉන්න යාළුවනේ අලි 15න් 2ක් අඩු වුණාම කීයද? මම දැන් මේක 13යි. අලි 15න් 10ක් අඩු වුණාම කීයද? 5යි. 15න් 8ක් අඩු වුණාම කීයද? 8යි. 15න් 8ක් අඩු වුණාම කීයද? 7යි. 15න් 3ක් අඩු වුණාම කීයද? 12යි. 15න් 4ක් අඩු වුණාම කීයද? 11යි. 15න් 9ක් අඩු වුණාම කීයද? 6යි. 15න් 11ක් අඩු වුණාම කීයද? 4යි. 13න් 13ක් අඩු වුණාම 0යි. 13න් 12ක් අඩු වුණාම 1යි. 13න් 10ක් අඩු වුණාම 3යි. එහෙනම් 13න් 9ක් අඩු වුණාම කීයද? 3යි. 3යි. දැන් 13න් 3ක් අඩු වුණාම කීයද? 10යි. 13න් 5ක් අඩු වුණාම 13න් 5ක් අඩු වුණාම 8යි. 13න් 6ක් අඩු වුණාම
අතයි දාතුනෙන් බිින්දුවක් කඩුනාම දාත්තුනමයි. අයි දාතුනෙන් බිින්දුවක් කඩුනාම දාත්තුනමයි. අලි ඉත්තැන් කොටු පුලෝමු අටෙන් එකක් කඩුනාම කියද අතයි. නැවෙන් නමයක් කඩුනාම් බිින්දුවයි. ඉන්න දැන් තියෙනවා, දැන් පා තියෙනවා, බිංදුව තියෙනවා. එතකොට පයෙන් පාක් කඩු නම් බිංදුවයි නේද? ඔකේ, නමය තියෙනවා, නමය තියෙනවා. ඒ කියන්නේ බිංදුවක් වුණාම මේ බිංදුව කියන්නේ නමයම. එකොලා තියෙනවා, අය තියෙනවා. මැද්දට එන්න මොකද්ද? පා. අට තියෙනවා, දෙක තියෙනවා. දෙකයි උතු වෙන්නේ. එතකොට 10. 18 තියෙනවා, 8 තියෙනවා. එතකොට කීයද? 10. 10 තියෙනවා, බිංදුව තියෙනවා. ඒ කියන්නේ 10 තමයි. හරි, එහෙනම් අපි බලමු ඊළඟ පාඩම මොකද්ද කියලා. වැදියා අපි ඊළඟ මේ කොටුවට යන්නේ. අපේ මේ කොටුවට ඉන්න ඕනේ. හරි. 8න් 3ක් කඩු වුණා කියන්නේ 3 එන්නේ 11යි. 8න් 12ක් කඩු වුණා කියන්නේ 4යි. 8න් 5ක් කඩු වුණා කියන්නේ 13යි. හරි. පේනම් ඊයම් පාර පේන ඇති මගේ ටින්ක චූට්ටක්වත්. හරි. 12න් බිංදුවක් කෙනෙක් කියන්නේ 12න් 12ක් කඩු වුණාම නේද බිංදුව එන්නේ. 12න් 12ක්. හරි. ඊයඟට 12න් 4ක් කඩු වුණාම 18යි. හරි. 12න් 2ක් අඩු වුණාම 18යි. 12න් 2ක් අඩු වුණාම 14යි. හරි. 12න් 13ක් කියන්නේ 1යි. 12න් 18ක් අඩු වුණා කියන්නේ 2යි. 12න් 12ක් අඩු වුණා කියන්නේ බිංදුවයි. දාලි එනම් ඔන්නද අපේ ගණිතේ පාඩම ඉවරයි. අදින් නම් තවත් දවසක ලැත්ත ගණිතේ පාඩමකින් අමුණන් එතකන් ඔයත් ඔබ දවතා. බයි බයි.